Our Kitchen with Sanju. Aibowan, Our Kitchen with Sanju YouTube channel එකට ඔයාලමම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගොඩක්ම අවශ්‍ය වෙන රෙසිපි එකක් තමයි හදන්න සූදානම් වෙන්නේ. තල කැරලි කඩේටත් වඩා ගොඩාක් රසට හදන විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මම මෙතෙන්දි තල ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම මේක පොඩි වෙලාවක් බැදගන්නවා. එකක් දෙකක් පුපුරනකම් වගේ බැදගත්තම ඇති. වෙන්දනකම් මේ වගේ පොඩ්ඩක් හැඳිගාමින් තියාගන්න ඕන. ඊළඟට ඔයාලට මතක් කරන්න ඕන මේ තල ගනිද්දි හොඳට හොදලා වැලියන්න අවුවේ තියලා වේලලා තමයි ගන්න ඕන. ඊළඟට මම පොල් ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඒ ටිකත් හොඳින් බැදගන්නවා. ගොඩක් වෙලා නෙමෙයි තෙතගති යනකම් බැදගන්න ඕනේ. ඔයාලා ඩෙසිකේටඩ් කොකොනට් ගන්නවා නම් බැදගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන්දි මම පොල් ග්‍රෑම් 150 පොල් බෑයක පොල් අරන් තියෙනවා. කියන්නේ පොඩි පොල් ගෙඩියක බෑයක පොල් අරන් තියෙනවා. ඊළඟට මම කිතුල් හකුරු අරගෙන තියෙනවා ග්‍රෑම් 250ක්. ඔයාලට සීනි හකුරු උනත් ගන්න පුළුවන්. පොඩි කැලිවලට එක කපාගෙන තියෙනවා. ඊළඟට මම බෝල් එකකට මේ ටික ඔක්කොම එකතු කරගන්නවා. තල ග්‍රෑම් 250, ඒ වගේම පොල් ග්‍රෑම් 150, හකුරු වලින් මම ග්‍රෑම් 150ක් වගේ එකතු කරගන්නේ. ග්‍රෑම් 100ක් තියා ගන්නවා තල වල මැදට දාන්න. මැදට දැම්මමත් ගොඩක්ම රසයි තල. දැන් මේ ටික හොඳට හකුරු ටිකක් දාලා කවලම් කරගන්න. ඔයාලට මේක බ්ලෙන්ඩ් ජාර් එකකට මෙහෙම එකතු කරගන්නත් පුළුවන්. මම මෙතන ටික ටික තමයි බ්ලෙන්ඩ් කරන්නේ. ඔක්කොම එකසාරි බැරි නිසා මම ඒ නිසා තමයි බෝල් එකකට ඔක්කොම ටික දාගෙන ඊට පස්සේ මේන් ටික ටික බ්ලෙන්ඩ් කරගන්නේ. හරි, දැන් මම මේකෙන් ටිකක් අරගෙන බ්ලෙන්ඩ් කරනවා. ඔයාලා බ්ලෙන්ඩ් කරද්දි මතක තියාගන්න එකසරේටම ගොඩක් වෙලා බ්ලෙන්ඩ් කරන්න නැතුව ටිකක් නවත්ත නවත්ත බලන්න. අතට අරන් බැලුවම බෝලයක් වගේ හදන්න පුළුවන් වෙන කන් තමයි අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. හරි, මේදී අපි බ්ලෙන්ඩ් කරගත්ත හරි මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගෙන ආවට පස්සේ මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්ත තල ටික. මේ බලන්න හොඳට බෝලයක් වගේ හදන්න පුළුවන්. එතකොට අපිට තල කැරලි හදන්න පුළුවන් කියලා තේරෙනවා මේ පදම ආවට පස්සේ. මෙන්න මේ වගේ වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. ගොඩක් වෙලා කරන්න දෙයක් නැහැ. ඊළඟට මම තර කැල්ලි හදන්න මෙන්න මේ වගේ බට කෑල්ලක් අරගෙන තියෙනවා. මේක අලුත් එකක් භාවිතා නොකරපු එකක්. අඟල් එකහමාරක වගේ බටයක් අරගෙන තියෙන්නේ. ඔයාලා ඉස්ලොම් බටයක් ඒ වගේ එකක් හොයාගන්න. ඊළඟට ඔයිල් පේපර් අරගෙන තියෙනවා. මේක බටේ ප්‍රමාණයට, ඒ කියන්නේ බටේ ඔතන්න පුළුවන් විදිය ප්‍රමාණයට කපා ගන්න ඕන. අපි හදන තල කැල්ලි ප්‍රමාණයට. ඊළඟට මම වෙසක් කාලට ගන්න කොළ තියෙනවා. මෙන්න මේ කොළ අරගෙන තියෙනවා. ඒ කියන්නේ බටේ ප්‍රමාණයත් බලලා අරගෙන දෙපැත්ත මම කපාගෙන තියෙනවා. කඩේ තල කැල්ලි වගේම වෙන්න ඕන නිසා. ඊළඟට මම හකුරු ගෑම් 100ක් එකතු කරග ඉතිරු කරගත්ත අර වෙලාවේ දැන් මෙන්න මේ විදිහට අපි බෝල් එකේ තැනකින්ම බට කැබැල් තියාගෙන මෙන්න මේ විදිහට තල ඇඟිල්ලේ තද කරමින් තමයි එකතු කරගන්නේ. මම මුලින්ම දැන් අකුරු දාන්නේ නැතුව හදලා ඔයාලට පෙන්නනවා. අකුරු ටික ඔක්කොම මේ විදිහට එකතු කරන නම් ඔයාලට මේ විදිහට හදන්න පුළුවන් අකුරු මැදට දාන්නේ නැතුව. නමුත් ගොඩක්ම රස අකුරු කෑල්ලක් මැදට දාලා හැදුවම. මේ තියෙන්නේ මම අකුරු දැම්මේ නැහැ. දැන් මැදට අකුරු ඔක්කොම ටික දාලා එකසැරේම බ්ලෙන්ඩ් කරනවා නම් ඔයාලා මේ විදිහට හදන්න පුළුවන්. මේ වගේ හොඳට තද කරමින් හදා ගන්න ඕන. දැන් මේ බලන්න දෙපැත්තම හොඳට තියෙනවා. දැන් ඇඟිල්ලෙන්ම මේ විදිහට තල්ලු කරලා අපිට පුළුවන් තල කැරෙල්ල හදා ගන්න. අපි තව එකක් බලමු. ඒත් හකුරු දාන්නේ නැතුවම. මේ බලන්න කඩේ තල කැරලි වලට වඩා රසට තියෙනවා. ඒ වගේම ලස්සනට තියෙනවා. මේ වගේ පැලෙන් දේවල් වලින් ටොප් කරනකොට හරියනවා මේක. දැන් අපි බලමු හකුරු කෑල්ලක් මැදට දාලා. මේකට කරන්න තියෙන්නේ මේ විදිහට බෝල් එකේ තියන් තද කරගෙන ඇඟිල්ලෙන් තද කරමින් තල ටිකක් භාගයක්කට ටිකක් අඩුවෙන් දාලා ඊට පස්සේ පොඩි හකුරු කෑල්ලක් දාගන්නවා මැදට. ඊට පස්සේ නැවතත් තල ටිකක් මේ වගේම ඇඟිල්ලෙන් තද කරනවා. වැඩියෙන්ම රස මෙන්න මේ විදිහට හදන තල කැරලි.
මෙන්න මේ විදිහට අපිට ඇඟිල්ලෙන් තල්ලු කරන්න පුළුවන්. බලන්න හකුරු කෑල මැදින් පේනවා. අපි තව එකක් හදලා බලමු. ටිකක් දානවා. ඊට පස්සේ මැදට හකුරු කෑල්ලක් දාලා නැවත තල ටිකක් ඇඟිල්ලෙන් හොඳින් තද කරලා මේ විදියට තල්ලු කරමු. අපි දැන් මේ කිහිපයක් ඔතලා බලමු. අර අපි මුලින් ගත්ත ඔයිල් পেපර් එකේ මෙන්න මේ වගේ වෙන්න ඔතාගෙන ඊට පස්සේ ටිෂු එකෙත් මේ විදියට ඔතාගන්න. එතකොට කඩේ තල වගේම පෙනුමත් එහෙමයි. රස හැබැයි කඩේට වඩා ගොඩක්ම රසයි. ඒ වගේම ගුණාත්මකයි. මෙතෙන්දි නම් මම කිතුල් හකුරු යොදාගෙන තියෙන නිසා ගොඩක්ම හොඳයි. ඔයාලට සීනි හකුරු උනත් යොදා ගන්න පුළුවන්. මේ විදියට හදා ගන්න. අපි තව එකක් හදලා බලමු. මේ විදියට ගෙදර හදලා තල කෑවොත් ඔයාලා කවදාවත් කඩෙන් අරගෙන කන්නේ නැහැ. ඒ තරම් ගෙදර ඒවා ගොඩක්ම රසයි. මේ තියෙන්නේ මං හදාගත්ත තල කෑලි ටික ග්‍රෑම් 250. මට පුළුවන් වුණා තල කෑරලි 50ක් විතර හදාගන්න. ඔයාලට අවුරුද්දට හදලා රස බලන්නත් පුළුවන්. අපි එකක් බලමු. තාම මේ හදපු ගමන්මයි. දවසක් විතර තියෙනකොට තමයි ගොඩක්ම රස වෙන්නේ. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් අව කිචන් විත් සංජු YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් press කරන්න. එතකොට මගේ අලුත් වීඩියෝ එසනින් අරබන්න පුළුවන්. ඒ වගේම යාළුවෙක් එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.